මනොවිද්‍යා ව පිළිබඳව බොහොම හසල බුද්ධක්තිබෙන දැනමක්තිබෙන ප්‍රායෝගික ගෘතිය මනෝ උපදේශනයේ ක්‍රියාකාරකි රිස්ස කටයුතු කන්න සවිශේෂි පුදගල කවිිත්තෙක් කදය හත්ි කලා ඉන්නේ විපුුල ශ්‍රීනන්ද පතිතුමා ස්‍ර ජැවදුල්පුර ගෘතිීය සංවර්ධ මධ්‍ය्यස්ථානයේ දෞරනය මධ්‍යස්ථානතුමා ගුරුවරේකුට තමන්ගේ සිසුන් නැත්තම් තමන්ගේ දේනය පුතනුවන්ගෙන් විෂදවන විවිධාකාර ගැටළු ති මොන විදිහ ගැටලුදම ගැටලූල වර්ගී කරන ඇතිේ නොද එ මැත්තට අපිට වර්ගී කරණයක් කරන පුළුවන්. සාමාන්‍යයින් අපිට දැන් ප්‍රධාන වශයෙන් ගැටලු වර්ග තුනකට අපි හඳුන්න පුළුවන් සාමානින් ගුරුවරෙකුට පන්තිකාමරේ මොුණ ගහෙන සා ිෂිගෙන් එන ගැටලු ගත්තාම් ඒ පලවැවෙනි ගැටලු ර්ග තමයි මේ අධ්‍යාපනික ගැටලු. එම අධ්‍යාපක ැට අධ්‍යාපන ශේත්‍රයට සම්බන්ධ අධ්‍යාපනික වශය මූන දින ගැටලුවල්ට අපි ධ්‍යාපනි ගටල සඳන්න්න පුළුව. දෙවැනි ගැටලු අර්ග හැටියටට හඳුන්න පුළුවන් මේ චරයාාත්මක ගැටලු හැටියට. ැ චර්යාා සම්බන්ධය මේක කර සම්බදධ තින පසෙ පැහදිි කරම. එතකොට චරයාාත්මක හැටියට නැත චර්යාාත්මක කෝසිිං මූුණදින ගැටලු ගුරුවරු තියනෝ. දරුවන සම්බන්ධී. තුංගනුව වෙනත් කියලා අපිට හඳුරන්නන්න පුළුව. එ වෙනත් කියනකට ාණනා කීපයක් වැටෙන පුළුව එකක් තමයි ප්‍රදාාන වශයෙන්ම වැටනවා මේ කටිකක් හඳුනා ගන්නත් අප පසුහ විශේෂයෙන් ගරුවරු දැනගත යුතු පැත්තක් ඒ තමයි දැමකොද මේ විශේෂෙන් මං මෙතනි සඳහන් කරන්න ටෝනිි. දැන් අපිට අපි වෙතට විිවිිධ ගරුවරු සහ වෙනට සම්බන්ධ කරන ගැටලු සම්තිය සහිදරන් සම්බන්ධ කිීමේද අපි දක්කින ලබෙනන පදාරදයක් තමයි. පාසැලෙෙන් ගොඩක් වෙලාවට යොමු කරනවා. වි ස්ථන සහ දරුවන්ව ගටලු සඳහා විසුම් බාගනීම සඳහා. ති මේකද මෙන්න මේ කිය මේ ගැටලුඳවාර්ග කරනය හරි නත්තං ගටලු පිබඳ ස්ොභාවයන් පිළිබඳ ගුරු දැගනීම තමයිදග. එනිසා නිවැරදිම යොමුකිරීමක් සඳහා වඩාත් ගැටලු පිළිබඳ දැනගැනීම සහා. ගුරුරෙකට වඩාත් ප්‍රෝජනවත්ේ නවා. ඒක ද තුන්මනි වර්ග විශේෂෙන් ගුර දැනගන්නට අවශ්‍යයි තමයි නත් ගැටලු යට ැි සඳහන් කනවා නම් අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් සමහර ගැටලු තියෙනවා ගැටලුව මතුවෙන්නේ ගැටලුව පෙන්නන්නේ සැබෑ හේතුව පදනම් කරගෙන නෙවෙයි. තැ උදාහරණයක් ඇති අපි ත්තොත් හෙම අධ්‍යාපනික ගැටලුවක ඉන්න දරුවෙකුට කායික වශයෙන් ගැටලුවක් මතු කරන්නට පුළුවන්. එහෙම අවස්ථා අපිට අනතුවත්යේ නොද අපිගවට සමහර සිද්ධ ගත්තාම සමාර ගැටලු ගත්තාම. ඒ සමහාර සිද්ධි රිජු වශයෙන්, ඒ කිය කියන හේතුවයි ඒකන රෝග ලක්ෂණයයි ඒ කියන ට මුල්වෙලා තියෙන හේතුවයි අතර පැහැදිලි වෙනසක් තියනවා. එහෙම ගැටලුවලින් ඒකන්නේ අධ්‍යාපනික ගැටලුවලින් හෝට් වෙනත් පවුලේ ගැටලුවක් වෙන්නත් පුළුවන් එවන් ගැටලුවලින් මතුවන කායිකාබාද තියන දරුවට ත්‍රපියව න මොකකායි කාබා දැිට හඳුන් නො නැ අපි ෝමට ෝම් ිෝඩස්. ඒ ඒ මනෝකායික ආබාධ වල ස්වභාාවය තමයි ඒ ගැටලුව ඉදිරිත් කරන්න කෙන කිය ගැටලුවේ ඇතරම සැබෑ ැටු ඉට අයටින් තවත් ගැටුවක් තියෙනවා. එතකොට අන්නර ඒකනෙන ෙන ෙැ ැටි න්න ළල නත්තම් සමහරකඩ ලි ගැටලුවක් වන්න පුලුවන් නැත වෙනත් මනොහරි ගැටලුවක් අපිට වෙන්න පුළුවන්. ඒ වගේ අර අධ්‍යාපනක සහ චර්යාමය ගැටලු වලින් බැහැරව දකින්නට ලැබෙන ගැටලුව අපිට මේ වෙනත් වර්ගී කරණ යට ගුණු කරන්න පුළුවන්. ඒක අතිශය වැදගත් දැන් අපි ගැටලුව වර්ග තුනක් හඳුරගත්තා. අධ්‍යාපන ගැටලු ඒත් එක්කම චර්යයාප ගැටලු සහ වෙනක් ගැටල. දැ එහෙම අපි හඳුනගත්තට ඒ ඒ ගැටලුවල්ට අදාලව අපිට දකිට ලැබෙන චර්යාත්මක වෙනස් කම්නැත් නම් රෝග ලක්ෂණ ඒ කොහමද මේ හඳුනගන්න අපිතමධ්‍යපන ගැටලුවක්න අධ්‍යාපනය ගැටලුවම්. ඒ ස්ොභාාවේ කහොම දරුවකින් ඒක අපිට ප්‍රදර්ශන වෙන්නි කො යාකාර බොහොමත් වැද හදු ක ද තර ගරේ හු ග ෙ ප දැ ගටලු න කිව ගැටු හඳු ගනීම ම ද එදකොට ගැටලු හඳනා ගනීමේද හරි පහසුයි චර්යාත්මක සහධ්‍යාපි ැල හඳුග රරි පහසුයි නමුත් අසීරුන්නේ අරමං කලින් සඳහන් කරපු වෙනත් ගැටලු හඳුනා ගැීමද මයි වා කිසි අමාකාරය දුෂකරතාවකට පත්වවෙන්නේ ගුරුවරේ හෝ දෙම උපියේ. එතකොට දැන් අපි කිවත්තේම අධ්‍යාපනික ගැටලු. අධ්‍යාපනික ගැටලු මයි විධ ස්වරපෙන් අපි හමෝට එක් න්නෙන නඇැන් ගුරුවරුට ඉදිරිපත් කරනවා දැන් ප්‍රධහන වශයෙන් ගත්ත. දැන් ළමේ උනන්දදු හීනවීම ඒ පැදිලිවපේනවා. ලමෙක් කිචර්යාව සම්බන්ධ බන්නකොට තියෙන ළමෙක් අධ්‍යාපනය සඳහා නැමරුවීමක් නෑ තවත් ගැටලක් ද දේත ගතිකචර්ගමන මේ දරුවට ඉගනීම අප සන්න වීමන තැන් එපා එපාවීම. අද්‍යාපන ගැට නිවාරෙන් අධ්‍යාපනි ගැඩුවක් මේ කන්නේ මෙහ ඇහවුවොත් අපි ලමයි ඉගෙනගන්නන්නේ කාගිවුමනාවටද කිය ඇහුවොත් පැහැදිලිම අපි දකිනවාි මම් ෙලාට මමාර ම පියන්ගගේ හන දේශවල දයව හම දෙම උපියන්ගගේවමාවට ළම ගමනට ගන ගන්න ඉති උත්තේ මයි මේ ම උපියන්ගුමනාට ගනගන්න ලමයිට එ පාවෙල ගෙන ඉඒ ඇත්තට එක ලොකු ගැටලුවක්. ඒතරනේමහර විෂයන් එපාාවෙන. දැමත් ඉගෙනුම එපාවීම. උත්තරේ අපට අධ්‍යාපනක උපදේශය සතුයි. උපදේශින් උතුර හැ පුළුව ඊළඟට විෂයන් එපාාවනෝ ඒ විෂයන් නිපාාවයයි මේඒ හැම විෂක් මේකාකාරයකට ඉක්ක ඉගෙන ගන්න න නැතව ගන්න යන තොඒ දෙකම ගැටලුවක් තොකොට ඒ විෂයන් වලට කොයිු සමාන්ට ය සසාමාර් විෂයක් පවිච්චිකනට කරුණු තාග තබා ගැීමේ ක්‍රමයක්කට නෙවෙයි වෙනත් විෂක් අසඳාිරු මත තාගැනීම ක්‍රමයක් පාවිච්චි කරන්න තොට මේක අධ්‍යාපනික උපදේශනයේදී ගුරුවර විසින් දරුවන්ට ලබාදිය යතුයි එතකොට කතච දැන් එහම දරුවකුට එහෙම අප්‍රසන්න වීමට එපාවීමට එක හේතුවක් නෙවේද තරගකාරීය අධ්‍යාපනය සහ අප්‍රමාණ දහරිතාව විෂයන්වලටන්තර්ගතරල පැහැදිලියම. හැබැයි දැ ඒක දී පැදි උත්තරයක්කෝන යෝක දෙමවපියන්ටත්වොන ගරුටත්තුවන. දැන් ඒ තරගකාරිත්වය තුළ කොහොමද අපේ ඒ තරග කාරිත්වය තුළ කොහොමද, අපේ දරවා අපි අධ්‍යානයට යුතු කර ඒ අපේ විශේෂෙන් මේ ගුරුවරුන් ෙත් දෙමව්පියන්ගේෙ කාරය ාරය තියන එකක් දැන් සනත් දැන් අපේ මගේ දරුව දෙන්න තිගෙන ගත්ත මේ තර්ගකාරී විභාග. හැබැයි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තමයි නමුත් ඒක ලොකු ගැටලුවක්වේ නිද තිබබෙනෑ. ඇයි අධ්‍යාපනික උපදේශන ක්‍රම පාවිච්චි කරපු නිසා. ඒ නිසා අපිට සාමාන්‍යෙන් දැන් උපදේවර හට හර ත් න් ගරුවරු හැටිය දෙමව පියට හරරියටට අ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න අපිට බැ. ඒඒඒ එක මේ පුළුවන් ඉතින් ඒ එක වෙනත් කතාවකින් හරහා අන්ඩ ෝනි දේශපාලක ක්‍රියාවලයක්න තොර්‍යාප මේ තියන ක්‍රමය වෙන තොර අපිට කරන්න පුළුවන් දෙයක්ත් තියනවා. මේ තරගකාර අධ්‍යාපනික රටාව තුළ අපි කොහොමද අපේ දරුවට අධ්‍යාපනය ලබා දීමට සනාා පසකම් සයන්. එතකොටඒ ගැටලුවක් ඒ මංකන පැහැදිලිවම ගැටලුවක් නමුත් දැිට නවත්තන්න බෑන මංරෝකට කියන හොඳ දාරනය තමයි දැ අපට මාධ්‍යය දැං ගොට දන දෙමාපියව දරුවන් හදාගන්න බෑ මේ මාධ්‍ය නිසාස කියකිලා කෑගාන දැන් ඇත්තට මටවෝක ප්‍රශ්නයක් කුන්නෑ ති මංගලේ පොඩි දෙයයි මංගීල රූපවාහින ශවිච්චක ෝ් කළ දැම එතකොට ඒ වගේ දැ අප පිතින්ම නාලිකාවලට බැන බැන ඒහිටට ඒක වෙනස් කරන්න අපිට බැරිනම්. අපිට ඒ කරන්නේ කොහොමදට කළමනා කරන රාමුව අපට හදාගන්න පුළුව. ඒවා ප්‍යද්‍යාමන උපදේශනය ක්‍රමශින් පැත්ගතා කරනවා. තරයිඉපාවේම රටාව තුළ දරුවට කොහොමද මේක විනෝදයෙන් කරන්න. කොහොමද දරුවට විශේෂෙන් අමත ච්චකාරණයක් මට ඒකද කියන්න ඔොය. ඔය තරගකාරී රටාව නිසා ඒ තරඟ කාරී රටාාව නිසා දරුවමක බරක් කරගෙන තියෙන්නේ කාලය කළමනාරණය පිබඳ තියෙන ගැටලුවේද. විශේෂෙන් මෙ අපි අධ්‍යාපනික උපදේශනය තුළ කාලය කළමනාරය කරන්නේ කොහොමද කියලා මේකුට කියල දුන්නොත්. ඒක ඉතාම වැදගත්කාරණයගේ කාලය කළමනා කරණය කිය කියන කරනවා කියලා කියන්නේ. පලවෙෙනක තමයි. දවස කළමනා කරණය කර ගැනීම සහ දෙවනුව අධ්‍යාපනික කටයුතු කොහොමද කාල සටානක්ට කළමනා කරණය කරගන්න. ඒ කියල දුන්නේ නැත්තං ලමයකට මේ කාලා කලාමන කර ගැ කාල කලමනර ගැඩු හරියට නවා ෘතියෝපදේශන දම ත දක නො කිය මේ කාලා කලමනා කරන නැතික නිසා තමයි. බොහෝ ගැටලු ඇති කරගන්න. ඔබතුමාකිව කරුණු එක්ක මට දැනෙච්චි එක කාරණාවක් පළබඳ විශේෂෙන් අවධානය කොම කරන්න ඕන කියල හිතුුණා ලකුණු අඩුවී. දැන් ඕනෑම දරුවකුට ලුණු අඩුනාහිර කියන්නේ. ඒ අවුම ලක්කුණු ලැබෙන කොට හිතර දැන්න වේදන කියලනිම කරන්න වැඩ ඒ වැඩිපුරුම දැනෙන්නේ දරුවට වට දෙමවපියන් න වැඩිපුර දැටන්න මේ වගේ තත්ත්වයක් සමනය කරන්න නැත්තම් මේ වගේ දත්වයකට පත්විච්චි දෙමවපියෝහෝ දරුවන් වෙනස් කරන්නට ඔවුන් ඔපදේශනයක් සපයන්න කෝමට ගුරුට දායකවෙන්න පුළොෝන්න දැන් ඇත්තේම මේ. ඒ ප්‍රශ්නයට මෙන්ම මේ විදිට අපි පිරිතුර සැ හොත් දැන් මට ට ම ප දි ද මින් පිතුරදන වැාහද ක දෙමපියට දැන මට දනි්චි දහ පේනෝවනටත් එමෙක දැච්ච විද. මට තකයි දවසක් මම එත දේශන අතරක් විතර කරලා දවසටට පසතමයි ගෙදරාව. එතකොටට මගේ පුතා ස්කෝලේ නමේ පන්තිීතියේ පරට සටි කිවර වෙලා දවසට පස ගෙදරාපු ගමක් අපේ නෝනා කෙලින්ම මට නොන හන්දරගේන්ති කියලලා ොෝම දරුණටම මට කිව්දේ තමයි පාට මට ගේට ගොඩ වුණනා විතරයි. කෝමරි මට කිව්වා මයි රටවට යනවා ලමයි ගැන කියලා දෙන්න. ටීචලට අධ්‍යාපනය ගැන කියලා දෙන්න චලට දෙමවපියන්ට අරේ ඔක්කමකි කියනවා ගෙදරක ගැ තයි බල නැති කිය මං ව මොකක්දදි කියල හොම ව කියලි පොට බල න ලාගත්යකි ගැටලූ කියලා. පස්සේ බැලුහම ඇටම මේ පන්තියේ ලමයි හතලස් හටයි මෙයා තිස් හත ට ම ිට් යන තිස්ත්වය ම බැල බැල ගරෝවා මන් ටවසේ ඇත ති කාාධරන යටටකේ තියනෙ මොද හේතුව ස්කල ග ස්ක ම ගන්න මොකද ස්කෝලෙන් මගේ දශන කන ම ග ො කොට ට ලා හනවා ද ලාහන ප්‍ර් කන ොර ගැටුව. ම ඇත මකි වයිට වස්සේ හරි ඒක ප්‍රශ්ඥයන්නය පි ිස හිමි අල ට පක්ල ඇත්ත දන මත් ඇදන මේ නන තින සෑන වැදල ුණු ම ලමයට කිවන වරයෙන් පාඩන් කරපන් ඒම නිකම එම බල කල නෑ. මො සාමනක් හොම ලමකකාපවම අපි කරනදේ ද මයිඒ පොඩි ෙඩුල්ලෙකදනවා. ඇදිමං කතා කල්ල එවලම කිව්වා පතේ මෙහන්ට දැන්ව තිස්සත්වෙෙන යන. මේ නමේ පන්ති අන්තිප හරි පුතේ බයවෙන්න පා. ඔයා එක්කො හේ පන්ති පන්තියේ පලවෙනි පස් දෙනාතරට ඒවි එන්න කියලා මංකිවනෑ. මංකිව ඒවි කියලා ඒ අවශ්‍ය කරන අධ්‍යාපනික උපදේශනක ක්‍රම ශිල්පටික පාවිච්චි කර. ඉතින් බුදු සරණය දෙ හිටයි දරුවට. ඒ කොහමරරි පතිඵල ස්කෝලය අවාසන කො විාග අවසන පතිිල දදු න්ර පස්ස රිපොට් ඩිය රන්යිඉල මගේ වටය කර කියලා මයින් හව මේ තාථ පලව නෙන්න්න බැරි වනා කිය මං ෝ කීව ියද. පන්තිී තුන්ගි වෙලා තිබා තිය ඇතිනේ මේ තිස්සත තුන වුණාම තියඒම එක කිය උත්සාහගත්තම එකයි. අපිට ළමයෙක් සම්බන්ධයෙන් නිවැරදි ක්‍රම ප්‍රාවි්චි කරනවා නම්. අපිට ළමයට ගැටලුවක් වන්න අ රගකාර අධ්‍යපිට රටව තුල කොහොම දිදරුව ඉස්සහට ගන්න කියන කාරණේ. මනුවිද්‍යත්මක උපදේශනයේදී චර්යයක්ත්මක ගැටලු පිළිබඳුව අප සාකච්ඡාකන් සූතනම් චර්යාත්මක ගැටලුන අපට. ාත්මක්කවට ප්‍රදර්ශනය වන නිසා යහඳරගන්නට පහසුවේ නේද අපේ ජිකතු චා. ඉතාම පැහදිලි. දැන් සාමාන්‍යෙන් අපිට චර්යාගැටලු අන්රගණන පහසුුව දැන් ළමින් කක්තමයි ළමයි අවනතන ම් පන්තියකනං තීචට අවනතනෑ කියන දයහන්නන්නේ ඒගේද නොරිස්සුන්ගත් ැන් ගෙදරක වනත්හෙම ගදක දෙමවපියො කියන දෙයහන්න කරනු දංර කියන දෙම මොහරිකි ව හමක මොවාහරික් කියයා කියෙන නොසදදාගෙනයන. ඒගේ ඒ අවනත. ඊළංක සමයි ප්‍රචන්් වන්නඩ පුළුවන් ලමේ එවිතරන සහ ළමයි තර්ජනය කන්න තර්ජන කිරීම කනත දෙම පියට තර්නයක න ගර රර්ජනයකනවා ඒවගේ චරියා ගැටලු. ඊළංකට බිවි ඇබැ විමල්ට පුරද ලයින්න එක චයා ගටල කෙරිට සලකන්න පුළුවන් ඇබයි විම් ම සාමමා්‍ය අපිගන්න කුඩා තැනක ඉදගෙන කැන උදාහරනයක් රූපවායිනි ටන් ෆෝ එක ගේම්. එතනීදං සිකරැට් අරක්කු වගේ මැන් මත් ද්‍රවවි දක්වා වූ. හෝදවල්ලට ඇත්බැවීම වල හෙම නිරත වන්නපුුව. ලංඟ මේ ආසාමාන්‍ය සිතුම සමාරකලට තම හිතන්න ඇති ඕනැති වැඩ කරනවා. එක සමමාර්කියාවල සමහර බැගොත්ම එම හිතාගන්න බැරි වැට මහක්ක කලවට කද දව න සමාරලමයි නම අනස ගොල ෙල්ලු අපත ගානර ඒ ව ගතින වෙන කාරණත ද පිසල කගන්න පුළුව. එතකට ඒගේ විවිධ දේවල්ලින් අතකත්ම මේ චර්යා ගැටලු විධ පරාශයන්තුලට දකින්න පුළුව. ඒ හැබැයි අපට හඳරගන්න පහසුයි. පන්තිිකාම පේ සහ නිවස තුළ කරයුතු කන්නකොට ඇකට චර්යයාත්මක ගැටලු අතරට නේද ජිටිකත්කාචාර තුමනි එන්නේ මේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ ගැටලු. ඔවු ප්‍රේම සම්බන්ධතා කියලකිවහම අපි එක මෙ මේ විදිහයට අර්ථ දක්කම නත්තං එක මහිතන්නේ වැරදි වටහා ගන්න පුළුවන් දැන් දෙසාමාන්‍ය මම පාසලක දේශනය කරන්න ගිහාම මන් දරුවන්ගේ අහන කතාව තමයි දරුවනේ ගෑනු ලමේ ගැන හිතෙන් නති පිරිමිලමේ ඉන්නවාද. ඉන්නන්න පොඩා අතුසන්න කියර.ටස පිරිමිලමයිගෙන් හනුව ගැනලමන් හ පිමිලමේ ගැ ත ැති ළමේ කින්නව වර පුරුවන් ඉන්නවන අ සන් කිය ො හිත කවර ඉන්න. ති බොහලාවට ඉති කවරතතු උසන්නය ගුඩක්මොයිලාවට සමාර කලාට උත්සල අත පල් හරදානවෙලාවලත් තින සමාරලාමි කර දේශකයට පොඩි ජෝකයකට වගේ. එත ගොඩ ඇතරට ං කියන්නේ හරිවාටන මනාර ප්‍ර්යක්තින දශනනිවල ම හම්බේ ඒ ගැටලුවම විසඳල දාන්නම් කිය. හො අපේ ෘතිරදධාලක එකක් නිසා දැන් ඒනි ගෑනලමකට පිමිලම ගැහිතීම පිමිමකට ගැලමේ ගැහිතීම සහ නිහම් ප්‍රේමය කියන හැඟීමක් ඉතට ටලුවක් ඒ ගැටලුවක් නෙව. නමුත් ඒක මම හඳන්න කතිගචරතුමනි මේ සමහර දෙමවපයන් සමහර ගුරුවරුන් සමහර වැඩීටියන් ඒ මානසික අවශ්‍යතාවේ ඒ ශාරීවික අවශ්‍යතාවේ නටඒ ලැදියාව වැරදක්දි පිගන්න ඕනේ පැත් අපේ හෙම අවස්ථානන්තවත් දෙකල තිනවා. එකක් තමයි එළමය මහා බරපතල. වැරක්්දක් කරක් කරපු විදියට එ දකින විදි සහ මේ අනික මේ මේ ඒ එහෙම ළමය එක්ක කහොමද ගණු දෙනු කරන්නේ සහ මොකක්දේ ඒ කරන්න ඕනිකින් තිය අනවබෝධය එකන්නේ ඒක දැන් ඇත්තටම එහෙම ළමෙක්ට සිතුල ප්‍රේම ප්‍රේමේ සිතු ල ඉති හම පහල පුුවන් හම ැත තම ඒක හොය න්න න මගේ තියන ොක්ද ැටුව කියලා ඉති මෝක හඳුන්න හෙම අවිචාරවත් ප්‍රේම සබඳතා කියලා අවිචාරවත් ප්‍රේම සන්ඳතා අතිශයම ගැටුව සහ එකොට විචරවත් කියල තොර එ ගට මේ ප්‍ර්නයක් න අනිකතට මේ විචරවත් ප චාවත් ප්‍රේම සබන්ධ තියන නැ චරවත්ක් තියනවද නැද හෙම කියන ගැටලුවත් තින. තියනවා. තේ සන්ධයක් විාරත් ව හර ග පුළ කුට ැ ල න්ද ග විචරවත් කියන ුව ම ැමතින ම පි ේට කැමතිනම්. හොඳඒ අයියේ අපි දෙන්න ඔය තිබාග පස්සන මතිබාගේ පසන්න පි දෙන්න විසිද්‍යාලටවු විශද්‍යාලගහිල හන්බම හරිරම ඔයා බල පොරෘත් තියයාගෙනන්න ඔයා මංගෙන බලාපොෘත්තිය අපි දෙන්න. ඒකට අවිචාරවත් නෑන ප්‍රබෝධයක්නවා ඔයා ඔයා විභාගේ පාස්සවෙලා හොඳ රැකිය අාවක් කරන්න තකොට මං කැමති ඔයාගේ බිරිදවෙන්න. හරි නැත ඔය කසාත බඳදින්න කැමති. කොට පිරිිමේර කියන්න පුළුවන් වූම ඔයාට මාවෝුන්නන් ඔයාම් තයනකට එන ොද ම ඉගනසාමන අධ්‍යාපනයක් නොල බපු අපිදාන අධ්‍යාපනයක් කියයන මේ සහතිකේම නෙවෙයි එක බුද්ධිය කියන එක අඩුනං විවාාජීවිත අසාර්ථකයි අප වෙනම පවුල් උපදේශනති කතාගන්න වෙනමම එතකොට එතකො එනිසා අර අවිචාරවත් ප්‍රේම සම්බන්ධ බාධාවක් සහ පාසෙල් කාල ප්‍රේම කර ඉවාගන එක බධාවක් ඔේ පසල් කාරමක ඒ එක මොකද අපි ස්ථරයක් ඳල පෙන්නවොත්හම මේ මානෂික ශක්තිය උපරිම යවන්න තිය අපේ ඉලක්යක් කරා යවන්න තියන සූදානමකගින් අවස්ථාවක තව තැනකින් කොහේ හරි කාන්දුවීමක් සිද්ධ වෙනවා කියන්නේ අර උපරිම යන තනට බලය හල යාවා තොෙක නවතින පහල තැනකි දවක්කින් ඔන්න අපි පැදිි කරන පුළුවන් තොර අන්නන්නේ වගේ දේක තියෙනවා තකොට ඇත්තටම මේ ඇ අද බහුලව දකින්න පුළුවන්වෙන්න අපි අවිචාරාව ක්‍රේම සබදතා. තොකට ඒක දරුවගේ වැරදදක් නෙවේ දැ අපිත් ඉස්කෝල යන කාලේ අපි දන්න ඔබ ස්කොලැන කාලි කරපුවා දැම් බලානික සමහරමයි හොන්දයි. එතකොට ඒ මං කියන්නේ එහෙම තම ඒ දරුවෙ එතැට අන්ඩ පුලුවන් ඒ යන්නේ දර අවිචාරවත් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්න වනං ඒක වගීම පලනිෙනට ම ප විශන් ාරගතිය ස ගුර විසි ාගකයතුති. එතකොට දැන් මම ගේ උපදේශන කාරල ම පේදමපියන්ටම ඉතර කියන කාරණ න තමයි. වැඩිෝන්න ප්‍රදහර කාරණ දහයක් තියනෝ දරුවකට ලංකරන්න විශ්ව විද්‍යාල යනකං අවිචාරවත් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නන පුළුවන් ඇති කරල පෙන්න. එතකොට මෙන්න මේ විදි ම කියන්නේේ අධ්‍යාපි උපදේන පි කොයිතරන් අපි දරුවට කරන ලන් කිය. ඒ නිසා ඉතාමත් වැඩගත්කාරය තමයි දරුවෙක්ගේ අපි සරදි කට කරවා සිතු විදි කළමනාකාරණ. කියන එක ඉතාම ගතගත් එනිසා දර්ුවෙක් සේ ඒ හැරුණුවිට බිවිධ පුරුද්දුූ ඒවගේ දේවල්ලට යෙදිල ඉන්න එක තමන්ගේ එමති රු ප දක්න ලබෙන විශෂෙන් ප්‍රේම සම්බඳධලරු ප්‍රශ්නයක් ොද මේ සමහර කුඩා අවදිය පාසැල්ලොල තියනෙන සිිසුන් සඳද. මට අඩුම වයිසේම සම්බදධෙලතින තුනේ පන්තිලමගේ සිද්ධිය ැටිට මට නමුත් අපේ ගුරු වරුමයක කියලාතිනවා දෙකේ පන්තියත් මෙවැනි සිෙද්ධී හම්බේච්ච මගේ මේ අපේ පාට මාලවලොර ජ අපේ වැඩ සටහන් වලදි. දෙකේ පන්ති ගුරුරු අපිටමන්න මේගේ සිද්ිය හම්බලතින දෙවැනි පන්තිල මට මගේ ෘත්තිද හම්බෙල දෙන්නේ සිද්ධයක්ක් ගැටලුවක් ඇැට තුනේන්ති. ගේගේ මටමන ගැටලු ඇවට ැන්. මෑරට බියවරුන්ට කොඳ දෙයක් තුනේ පන්ති ඉගෙනගන්න පුංචිත් දයනයකට පුංචිපුතකුට තේමනය හැගේ පහනවට ළුවන් ඒිමතව අවබෝධයෙන් එන්න සහ කම්පිතවඳ උප්‍රමශීීව උපක්‍රමශීලිව වය මනවිද්‍යයක්ම උපදේශනය කියල කියන්නේ මහා විශාල පරාසයකට ගදන. ගැම්බුරු සාපච්ඡාවකට ලක්විය ේතු මාත්‍රෘකාව බව ඔබ කවුදන්න. අපි හඳුනාගත්ත අධ්‍යාපනක ගැටලු සහ. චවරයාාත්මක ගැටලු අතර. සබඳතාව ඇ. ඇත්තෙම තියෙනවා. රිජුවගේම අනුලෝම සම්බන්ධතාවයක්. චර්ාත්මක ගැටලුවක් පැදිලිවම අ්‍ය අතර අධ්‍යාපනික සාධනය හෝ අධ්‍යාපනික ක්‍රියාවලිය සම්බන්ධව. පැහැදිලිව බලපාන සාධකයක් පෙනවා. දැන් අපි ගත්තවොත් එ මෙහෙ කාටහරි කිසියම් දරුවෙකුට සිසුවෙකුට චර්යාාත්මක ගැටලුවක් තියනකොට එ අධ්‍යාපනය ක්‍රියාවරිය කෙරේ නැඹරුවීම අඩුවෙනවා. එක තමයි සාමාන්‍යයෙන් වෙන්න උදන් උදාහරණයටක ම පැහැදිලි කරන්න උදාහරණය කරම් පැදිි කරොත් එහම අප අර කලින් කිව්ව අවිචාරවත් ප්‍රහම සම්බන්ධතා ර ප්‍රම්බන්ධ පිබඳ කතාරන්නකොට පැහැදිලිවා විචාරවත් ප්‍රේම සම්බන්ධතාවයක් අධ්‍යාපනික ගැඩලුවට සම්බදධය අධාප ගැඩ බට පරිවර්ත වෙනවා මටමතකොල පන්ති ගෑන්ුලාමේ ප්‍රමංගාවට යාගේ අම්ම එක ගෙනාව එක ගෙනාව ඉස්සලම කංව තාතව අතර්මාසි ැටල ඇලාතිබ ැ ගැඩල ඇති ල දුවවතින ගඩලුවත්තක සම්බන්ධයක් යක තිබුණක් ඉටපස ඒ ළමයාට මේ පහරදීර තිබුණ අම්මා මේ කන්න තුවාල වෙලා තිබා අතක්වාර වෙලා තිබ්බා බැලුවහම මේ ප්‍රේම සම්බන්ධයක් නිසා තමයිතු දැන් ඒලමයව මේ මා දැමංගාවට ගැටලුව ඉදිරිපත් කරනම හොතව වෙනනකොට මා සයක් ඉස්කොළල ගම නතර කල තිබා පන්ති අන දෙන්නේෙ නෑ පාසැල් ගමනයි සියල්ලම නතර කල තිබ්බා දැන් පැහැදිලිවම ප්‍රේම සම්බන්ධයක් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීමක්. තොකොට මේ අපිට අඳන ගන්න පුළුවන් දහරයක් ට මතක් නො මේලාබේ වගේ අවිචාරත් ප්‍රේම සම්බන්ධයක් නිසාම මේ ලංකාව කීතිමත් පාසැලක දියනයක් යා මට මාගවට නකොට ය දොලා වසර හිටියේ දොලව වසරයා ගද හතන වසරට පාතපන වන්න මෙන්න. එයා ශෙක්ෂන් එක පලවෙනි හැටියට තමයි හිටිය. හැබැයි අපට ලංකාවට විශේෂය වෛද්‍යවරයක් අහිමි වුණා බයෝ සන්ස්චයන්නේ ජීවවිද්‍යාවේ ජවවිද්‍යාහන්සෙන් ඒ අදාල අන්සේම පලවෙනි ස්ථානය මෙ අරගෙන තිබ්බා මේ කල තිබන පොෙක්් හට කලලා තිබුණන මේ අස්ති පචර යාරගෙන රෝල ගහිල්ල ඒරවාල යිදරු එකක් ලලා තම ්‍යාපති කල තිබන ති මංක ැලු බලම යිදවරකට පෙන්වා ප වි ේය යිදරකට ප ට යිදවරකට පෙන්න කොට යකිවේ මේ වා පිරන පචත් පාදීති කෙකයි මන්ගේව විේෂයන් වදර රහ න අවාසනාවකට මේලාමය මංගාවට එනකොට මාසත්තුනක් යැබිනික් වෙලා හිට දරුව. අද මේ දරවා මාර්ග කඩයක තේහදන එකතමයි එදර වගේ අනාගතයේ විසඳදුන විාරවත්්‍රීම සම්බන්ධතාාවලට ගේර. චර්යාාත්මක ගැටලුවක් පහැදිලිීමම. අනික් පත්තෙන් ගත්තත් අප ළමෙක් නොහෙක්මුණ දඩබර කමහරි නැත්තං කියීන දයාහන්ය නැත්තං වෙන වෙන පුරදුව වලට දි සමයස්කණඩායම්මල වැරදි සමස්කණ්ඩයම් වගේ සම්බන්ධ වෙලා ඉන්නවා මේ වූ සෑම ක්‍රියාවදයක්ම ධ්‍යාපන ක්‍රියාවලට දැඩලෙස ලපානො ඒකෙන් අදහස්වෙන්නිනෑ ළමයින්ට සමෝ ඇසුරු කරන දෙෙන් දෙපා කියල දරුවන්ට නිදහස දෙෙන්ඩප කියනක නෙව දරුවන්වා හරිනි වැරදිවිදියට කළමනා කරණි කළේ නැත්ත මේ චරියාත්මක ගැටලු බවට පත්වන සරු දයාල්ම අධ්‍යාපන ගැටලුවට ගැටල බවටත්තින